Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා දිනු YouTube නාලිකාවන ආරම්භ සිල දුනාට අද මම ඔයගලන්ට අරන් ආවා ටොයෝටා සමාගමෙන් 2018 වගේ අවුරුදු වල නිෂ්පාදනය කළා එලියට දාපු බජට් කාර් එකක් සම්බන්ධ විස්තර මේක ඇවිල්ලා ටොයෝටා Wigo කියන මෝටර රථය මේක සාමාන්‍යයෙන් සිටි කා කියන මොඩල් කැටගරි යටතේ එලියට දාපු කාර් එකක් මේක සාමාන්‍යයෙන් පිනුම ගත්තොත් ස්පෝටි පිනුමක් තමයි තියෙන්නේ ෆ්‍රන්ට් view එක ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ටර් හෙඩ් ලයිට් තියෙනවා ෆොග් ලයිට් තියෙනවා ඊට අමතරව ටිකක් ලස්සන ටේල් ලයිට් ඩිසයින් එකක් තියෙනවා ඉන්ටීරියර් ගැන කතා කළොත් සාමාන්‍යයෙන් මේක බජට් ඉන්ටීරියර් එකක් තමයි විදියට තමයි ඩිසයින් කරලා තියෙන්නේ මොකද වාහනේ මිලත් එක්ක මේක සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් තමයි සම්පූර්ණයෙන්ම ඉන්ටීරියර් ඩිසයින් එක හදලා තියෙන්නේ ඒ වුණාට ක්වොලිටි ෆිට් ඇන්ඩ් ෆිනිෂ් ලුක් එකක් තියෙනවා ශීට් ගැන විස්තර කළොත් ෆැබ්‍රික් ෂීට් තමයි තියෙන්නේ නමුත් කම්ෆර්ටබල් විදියට හදලා තියෙනවා ඒත් එක්කම මේ ෆ්‍රන්ට් එකේ ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් එකක් නැහැ ඒත් එක්කම ඩ්‍රයිව් ෂීට් එකේ හයිට් එක ඇඩ්ජස්ට් කරන්නත් බෑ මේ කාර් එකේ ඊට අමතරව ෆ්‍රන්ට් මේ ෂීට් වල ලෙග් ස්පේස් එක සහ හෙඩ් ස්පේස් එක ගොඩක් හොඳයි අනිත් තියෙන කාරට වඩා එතෙම පිරිවස් සීට් ගැන කතා කළොත් මේකේ ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් එකක් තියෙනවා සාමාන්‍යයෙන් මේකේ තුන් දෙනෙකුට යන්න පුළුවන් නමුත් පහසුවෙන් යන්න පුළුවන් දෙන්නෙකුට විතර තමයි ඩිසයින් කරලා තියෙන්නේ එතෙම හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා පිරිවස් ඒත් අමතරව මේකේ මේ නෝමලි එන ඔප්ෂන් ටික තියෙනවා ටොයෝට කාර් එක රිමෝට් කී පවර් වින්ඩෝ පවර් මිර වින්ක මිර කියන ඔප්ෂන් ටික මේ කාර් එකට දීලා තිනවා මේකේ AC එක ගැන කතා කළොත් මේකේ මැනුවල් AC සිස්ටම් එකක් තියෙන්නේ මේකේ හීටින් ඔප්ෂන් එක නැහැ ඒ වගේම එයාර් ෆ්ලෝ සිලෙක්ටර් ඔප්ෂන් එකක් නැහැ නෝමලි AC විතරයි මේකේ එන්න තියෙන්නේ ස්ටීරින් වීල් එක ගැන කතා කළොත් මේකේ නෝමල් ස්ටීරින් වීල් එකක් තියෙන්නේ මොකද මේකේ බජට් වෙහිකල් එකක් නිසා AC ස්ටීරින් වීල් එකත් ඇඩ්ජස්ට් කරන්න බෑ එකත් කියන්න ඕන මේක ඉස්සලා මේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් මේකේ ඇනලොග් මීටර් දෙකක් එනවා ඒත් එකම 1 ඩිජිටල් මීටර් එකක් තියෙනවා ඩිජිටල් මීටර් එකේ සාමාන්‍යයෙන් ෆුවල් එක තියෙනවා ජිය පොසිෂන් එක තියෙනවා ඒ වගේම බැලන්ස් ෆුවල් වලින් යන්න පුළුවන් දුර ප්‍රමාණය පෙන්වනවා ඒ වගේ ටිකක් හොඳ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් තියෙන්නේ මේක සේෆ්ටි ගැන කතා කරොත් මේකේ සාමාන්‍යයෙන් එයා බෑග් දෙකක් එනවා ඒත් එකම මේකේ එන්ජින් එක කතා කළොත් මේකේ 1000 cc 3 cylinder VVIT එන්ජින් එකක් එන්නේ ඒත් එක්කම 4 speed automatic transmission gearbox එකක් තියෙනවා ඒත් එක්කම මේකේ මේ ground clearance එක මිලිමීටර 180ක් තියෙනවා ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් normally 150යි තියෙන්නේ මේ type car වල මේක 180ක් තියෙනවා කියන්නේ ලංකාවේ වගේ වාහන පාරවල් වලට බොහොම හොඳ design එකක් ඕනම පාරලු පාරක ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒත් එක්ක මේකේ මේ වාහනේ මිල ගත්තොත් සාමාන්‍යයෙන් 2017 වගේ මොඩල් එකක් දැන් සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ ලක්ෂ 45 43 අතර මුදලකට මේක ගන්න පුළුවන් මොකද 2017 ඇවිල්ලා හින්ද නිසා තාම අවුරුදු 6ක් 5ක් 6ක් තමයි ගිහිල්ලා තියෙන්නේ බොහෝ විට කිලෝමීටර් 50,000 80,000 වගේ ධාවනය කරපු රථ තමයි මෙව විකිණවන්න තියෙන්නේ මේක අලුත්ම වාහනයක් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තාමත් තියෙන වාහනයක් ඒ නිසා මේ අනිත් වාහන පරණ වාහන ගන්න වඩා මේ වගේ 2017 ආපු වාහනයක් ගන්න එක බොහොම හොඳයි ඒත් එකම මේකේ තෙල් ෆුවල් කන්සම්ප්ෂන් එක කතා කළොත් සාමාන්‍යයෙන් ලීටරයකට කිලෝමීටර් 18ක් 30ක් අතර ප්‍රමාණයක් තමයි ධාවනය කරන්න පුළුවන් ඒත් එකම මේ වාහනේ ඇතුළ ඉඩකඩ බොහොම හොඳයි සාමාන්‍යයෙන් අනිත් තියෙන ඇල්ටෝ විට්ස් වගේ කාර් වල තියෙන කුඩා ඉඩ ප්‍රමාණයට වඩා මේ කාර් එක ටිකක් ලෙග් ස්පේස් එක වැඩි කරලා ටිකක් නිදහසේ ගමන් බිම ගන්න පුළුවන් හදට විදිහට හදපු වාහනයක් තමයි මේක. ඔන්න ඔය ගැන විස්තර ටික තමයි මම ඔයගලන්ට අද අරන් ආවේ. එහෙනම් වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉස්සරහට මේ වීඩියෝ වලට අරන් එන්නම්. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. Thank you.